සුබ දවසක් අදත් මම ඔබ හමුවන අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකකින්. ඔබ දැන් දන්නවා අමරණා මෙඩ්සර්ව් කියන්නේ සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකක්. රෝගයක් වෙනස්ම ආරකින් විස්තර කෙරෙන විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාව පමණක් නොවේ දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ඒ ආශ්‍රිත දේවල් කතා කරන සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකක් කියලා. අද මම කතා කරන මාතෘකාව තමයි මේ සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් ඒක තමයි මේ කටින් දුඟද හැමීම දුඟදක් හැමීම. ඉතින් මේක සමහරුන්ට හරිම ගැටලුකාරී තත්වයක්. මොකද මේ සමාජයේ ඉදිරියට යන්න බැරි තත්වයක්. පිරිසක් ඉදිරියට ගිහිල්ලා යාළු මිත්‍රයෝ ළඟට ගිහිල්ලා කතා කරන්න බැරි තත්වයක් තමයි මේ ඒ මුඛය තුලින් යම්කිසි දුඟද හැමීම කියන තත්වය. මෙම තත්වයේ තියෙන අයගේ මැසිවිල්ලක් තමයි මෙම තත්වය ඇති වුණාම කොච්චර බෙහෙත් කළත් මේක සුව කරගන්න බැහැ කියන එක. ඉතින් එහෙම නිරන්තරයෙන් මෙම තත්වයේ තියෙන විශේෂයෙන්ම තරුණ ගැහැණු පිරිමි ළමයින්ට තිබ්බොත් එම ළමයිගේ ආදර සම්බන්ධතාවලටත් මේක ගැටලුවක් සිද්ධ වෙනවා. අපි දැකලා තියෙනවා සමහර අවස්ථා තියෙනවා මේ විවාහක යුවල් වලටත් මේ විවාහ වුණාට පස්සේ අත වශයෙන්ම තමන්ගේ සහකරුවාගේ හෝ සහකාරීගේ මෙම තත්ත්වයේ තියෙනවනම් ඒගොල්ලන්ටත් ප්‍රශ්නකාරී තත්ත්ව ඇති වෙච්ච අවස්ථා. මෙතෙන්දි ගොඩක්ම කියන්න ඕන කාරණේ තමයි සමහරුන්ට මෙම කාරණය කෙලින්ම මූලට අනිත් කෙනාට පවසන්ඩ බැරිකමක් තියෙනවා. සමහර අයගේ මැලිකමක් තියෙනවා මේ අනිත් කෙනාගේ මේ තියෙන ගැටලුව පවසන්ඩ. ඉතින් මේ තත්ත්වය සමහරු ඉවසා දරාගෙන ඉන්නවා. සමහර වෙලාවට ඉවසා දරාගෙන ඉන්න බැරි වුණාම ප්‍රශ්න ඇති වෙනවා. අපිට යම් යම් අවස්ථා දැකලා තියෙනවා ඉතා කලාතුරකින් මේ දික්කසාද වෙච්ච අවස්ථා පවා මෙම තත්ත්වය නිසා. ඉතින් ගොඩක් අය අපිට ඇවිල්ලා කියන්නේ ડોක්ටර් මේ මගෙන් මේ කටෙන් මේ එනවා හොඳ ස්මෙල් එකක් එන්නේ බෑඩ් ස්මෙල් එකක් කටින් එනවා ડોක්ටර් මේ බඩේ උෂ්ණ ගතිය වැඩි වෙලා නේද මෙහෙම වෙන්නේ කියලා අපෙන් අහනවා. අද වශයෙන් මේකේ කිසිම තේරුමක් නැති කතාවක්. ගොඩක් අය හිතනවා මේක බඩෙන් එන්නේ කියලා. අපි දන්නවා ආමාශය අපේ මුඛය හරහා සම්බන්ධ වෙන්නේ ගලනාලය කියන කොටස මගින්. මෙම ගලනාලය කියන එක විවෘත වෙච්ච බටයක් වගේ දෙයක් නෙවෙයි. ඒක එකට ඇලිලා තියෙන්නේ. ගලනාලේ කෑම යනකොට පමණයි ඒක විවෘත වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ආමාශය තුල තියෙන යම් කිසි දෙයක් අපිට දැනෙනව නෙමෙයි. ඒක උඩට එන්න බෑ කිසිසේත්ම. එතෙන්දි ඒක වැරදි අදහසක් ගොඩක් අය හිතන. ඉතින් මේ කටින් ගඳගතියක් එනවා නම් විශේෂයෙන්ම එම ගඳගතිය එන්නේ එක්ක මුඛයේ තුල තියෙන ප්‍රශ්නයක්, එහෙම නැත්නම් උගුරේ තියෙන ප්‍රශ්නයක්, එහෙම නැත්නම් පෙනහළු වල ප්‍රශ්නයක්, එහෙම නැත්නම් මූණේ තියෙන සයිනසස් කියලා මූණේ අපි දන්නවා මේ තියෙන යම් කුහර ඒවැ සෙම රැඳෙන්න පුළුවන්. එම සෙම රැඳිච්චව සමහර වෙලාවට සෙම නරක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා නිසා මේ කටින් මේ ගඳගතියක් එන්න පුළුවන්. එතකොට අපි මේකට ප්‍රධාන හේතුව ලෙස දකින්නේ මේ දත්වල ප්‍රශ්න, විශේෂයෙන්ම කට ඇතුලේ ප්‍රශ්න. සමහර අය ඉන්නවා මේ දත්වල මැලියම් බැඳිලා විදුරුමස් නරක් වෙලා, විදුරුමස් වල තුවාල ඇවිල්ලා, සමහර වෙලාවට විදුරුමස් වල අර පණු ගෙඩි කියන තත්ත්ව ඇති වෙනවා, විදුරුමස් දිය වෙලා. අන්න ඒ වගේ තත්ත්ව නිසා මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ නරක් වෙච්ච දත්වල මේ ඇති වෙන බැක්ටීරියා ආසාදන නිසා ගොඩක් වෙලාවට මේ කටින් ගඳ ගතියක් එන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙහෙම ප්‍රශ්න තියෙන අය මොකද තමන්ගේ මුඛය පරීක්ෂා කරගෙන ඒ දත්වල ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ ගන්න ඕනේ. දත් පුරවන්න බැරි නම් ඒ නරක් වෙච්ච දත් ගලවලා ඉවත් කරන්න ඕනේ. ඒ වගේම බලන්න ඕනේ විදුරු මස් වල මැලියම් බැඳිලා තියෙනවා නම් මැලියම් ඉවත් කරගෙන දත් සුද්ධ කරගන්න ඕනේ. අන්නේ ටික කරගත්තට පස්සේ බලන්න ඕනේ නැවතත් මේ කටින් ගඳ ගතියක් එනවද කියලා. ගොඩාක් වෙලාවට මේ අද භාවිතා කරන මේ දත් බෙහෙත් වර්ග, විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා සමහර දත් බෙහෙත් වර්ග වලට යන ඇඩ්වර්ටයිස්මන්ට්ස් දැක්කහම ඒවයි කියනවා මේ අහවල් ද්‍රව්‍ය තියෙනවා, විශේෂයෙන්ම මේ කාබනේටි තෙල් තියෙනවා, ඒවා හොඳයි මේ මුඛ සෞඛ්‍යයට, මේවා නිරන්තරයෙන් භාවිතා කරන්න කියලා අන්න ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් යනවා. නමුත් ඒවා වැරදි. ඇත්ත වශයෙන්ම දන්ත වෛද්‍යවරු විශේෂයෙන්ම කියන්නේ මේ කාබනේටි තෙල් ඇත්ත වශයෙන්ම දීර්ඝකාලීනව පාවිච්චි කිරීම විදුරුමස් වලට හිතකර නෙමේ අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ. සමහරුන්ට වෙන්නේ මොකද්ද, මේවා නිරන්තරයෙන් භාවිතා කළාම ගොඩක් වෙලාවට විදුරුමස් දියවීමේ තත්ත්වය කියන එක එනවා.
විදුරු මස් දිවිමේ තත්ත්වයේ આવොත් මේ කටින් ගඳ ගතියක් එන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ දත් බෙහෙත්වල විශේෂයෙන්ම මේ ටූත් පේස්ට්ස් වල තියෙන රසායනික ද්‍රව්‍ය සමහර වෙලාවට මේ කරාපිටි තෙල් තියෙනවා කියලා කිව්වත් ඇත්තම කරාපිටි නැටි තෙල් නෙවෙයි තියෙන්නේ කෘත්‍රිමව හදපු සුවඳ කාරක ගොඩක් වෙලාවට. ඉතින් මේ වැරදි දේවල් නිසා ගොඩක් වෙලාවට මේ කටින් ගඳ ගතිය එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකට හොඳ දත් බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන්න ඕනේ, විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් පරිදි කරනවා නම් වඩා හොඳයි. ඉතින් මේ මුඛය ගැන කතා කරනකොට තවත් කතා කරන්න ඕන දෙයක් තමයි සමහර අය මේ දත් දාලා තියෙනවා. මේ ඩෙන්චර්ස් සමහර වෙලාවට මේ දත් ඇති කෘතිමව භාවිතා කරනකොට සමහර වෙලාවට මේවා හරියට සෙට් වෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට සමහර ඒවා අපි කියන ඉල් ෆිටින් කියලා. ඒ කියන්නේ හරියට මේවත් කට තුල ඒක සෙට් වෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් නිසා ඒවත් තුල කෑම රැඳිලා සමහරට ඒ කෑම පැසවීමකට ලක් වෙලා බැක්ටීරියා ආසාදනය වෙලා දුඟදක් එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පිරිසිදු කිරීමේ ක්‍රම හුඟක් වෙලාවට මේ කට තුල භාවිතා කරන કૃතිම දත් වගේ දත් ඇඳි වගේ දේවල් හරි විදිහට පිරිසිදු කරලා තමයි භාවිතා කරන්න ඕනේ. නැත්නම් එතනත් ඔයගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ සමහරුන්ගේ මේ තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් සමහර අවස්ථා තියෙනවා. මේ මුඛ හේතුවල පිළිකා ඇති වෙන අය, ඒ පිළිකා වගේ සමහර දේවල් නිසාත් සමහරට ඉවරයක් නැති විදිහට මේ ගඳ ගතිය එන්න පුළුවන්. සමහර පිළිකා වර්ග මුඛ හේතුවල ඇති වෙනවා අපි දන්නවා. සුව කරන්න බෑ, පාලනයක් පමණයි තියෙන්නේ. සමහර වෙලාවට දිවේ ඇති වෙන පිළිකා, උගුර ඇති වෙන පිළිකා, ඒ වගේම හක්කේ ඇති වෙන පිළිකා, ඒ වගේ දේවල් නිසා මේ ගඳ ගතියක් ආව සමහර වෙලාවට දීර්ඝ කාලීනව මේම තත්ත්වය පවතිනවා. ඉතින් මුඛ හේතුලින් තවත් ගඳ ගතියෙන් එක හේතුවක් තමයි නිරන්තරයෙන්ම ඇති වෙන මේ උගුරේ ආසාදන. ඒකට උදාහරණ වශයෙන් කියන්න පුළුවන් මේ සෙම් ගෙඩි කියන රෝගී තත්ත්වය. අපි කියනවා ටොන්සිලයිටිස් කියලා. ටොන්සිලයිටිස් හරියට බෙහෙත් කරේ නැත්නම් ගොඩක් වෙලාවට බාගෙට යට ගිහිල්ලා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එවැනි කෙනෙක්ගේ අපි උගුර පරීක්ෂා කරනකොට උගුර පේනවා, උගුර දෙපැත්ත ඉදිමිලා තියෙනවා. සමහර වෙලාවට ටොන්සිල්ස් වලින් සැරව එළියට එනවා සමහර වෙලාවට පේනවා. ඉතින් ඒක හරි පිළිවෙලට නිවැරදිවම ඒ ටොන්සිලයිටිස් වලට බෙහෙත් කරන්න ඕනේ. කුඩා දරුවන්ගෙන් නම් සමහර වෙලාවට ශල්‍යකර්ම කරලා ඉවත් කරන්න වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ වගේම මුහුණ ආශ්‍රිතව අපි දන්නවා මුහුණේ මේ කුහර වර්ග තියෙනවා. අපි ඒවට කියනවා සයිනසස් කියලා. මේ කුහර තුල විශේෂයෙන්ම නාසයේ දෙපැත්තේ එහෙම නැත්නම් නළලි තියෙන කුහරවල සෙම රැඳෙන්න පුළුවන්. මෙම සෙම රැඳිලා සමහර වෙලට යන්නේ නැතුව එම සෙම පැසෙවොත් එතකොටත් දුඟදක් එන්න පුළුවන්. අපි ඒකට කියනවා මේ සයිනසයිටිස් කියලා. සයිනසයිටිස් කියන රෝගී තත්වය. මේ ගැන මම කතා කරලා දිනවා හිසේ කැක්කුම ඇති වෙන මගේ වීඩියෝ එකේ. ඒකත් බලන්න පුළුවන් ඕගොල්ලන්ට. එතකොට මේ සයිනසස් වල සෙම රැඳිලා සෙම පැසවීමකට ලක් වුණොත් අන්න එතෙන්දිත් තදබල විදිහට සමහර වෙලාවට දුඟදක් එන්න පුළුවන්. සමහරට නාසය තුලනුත් ඒක එන්න පුළුවන්. මේක ළඟ සිටින කෙනෙකුට බොහොම අප්‍රසන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් තවත් අවස්ථාවක් තමයි සමහර පෙනහළු ආසාදන නිසා පෙනහළු වල යම්කිසි ආසාදන තත්ත්වයක් එන්න පුළුවන්. අපි දන්නවා නියුමෝනියා කියන රෝගී තත්ත්වයේ සිට සමහර වෙලාවට මේ පෙනහළු වල පිළිකාමේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ තත්ත්ව නිසාත් මේ හුස්ම ගන්නකොට විශේෂයෙන්ම නාසය තුලින් එහෙම නැත්නම් මුඛය තුලින් ගඳ ගතියක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට හරියට බෙහෙත් කරොත් තමයි සමහරලාට මේක සම්පූර්ණයෙන් සුව වෙන්නේ. සමහර අවස්ථා තියෙනවා සම්පූර්ණ සුවයක් ගන්න බැරි අවස්ථා. මොකද පෙනහළු වල පිළිකා සමහර ඒවා තියෙනවා සුව කරන්න බෑ, පාලනය කරගන්න විතරයි පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල මේ රෝගියාගෙන් නිරන්තරයෙන්ම සමහර වෙලාවට ඒ හුස්ම එක්ක ගඳ ගතියක් එන්න පුළුවන්. ඉතින් අපි තවත් අවස්ථා දැකලා තියෙනවා. අපිට ගොඩාක් වෙලාවට ඉදිරිපත් වෙනවා මේ සමහර අය කිසිම ප්‍රශ්නයක් නැහැ බැලුවාම. මුඛයේ තුලත් ප්‍රශ්න නැහැ, වෙනත් ඔය මං කියපු කිසිම කරුණු කාරණාවක් නැහැ. නමුත් මුඛයේ තුලින් අර ස්මෙල් එකක් එනවා මේ නරක විදිහට ළඟ ඉන්න කෙනෙකුට ඉන්න අමාරුයි. ඒකට හේතුව මොකද්ද? අපි දන්නවා මේ අපේ සිරුර ආරක්ෂා කරන සුත්‍ර ජීවීන් ඉන්නවා, විශේෂයෙන්ම අපේ සමේ අපේ මුඛය තුල, ආහාර ජීර්ණ පද්ධතිය තුල. ඒ වගේ අපේ සිර පුරාම අපිව ආරක්ෂා කරන සුත්‍ර ජීවීනුත් ඉන්නවා. ඉතින් ඒ වගේම සමහර අයගේ මුඛය තුල කිසිම ප්‍රශ්නයක් නැති වුණත් සමහරලාට ඒ මුඛය තුල ඉන්න සුත්‍ර ජීවීන් සමහරලාට රෝගයක් ඇති නොකරන සුත්‍ර ජීවීන් ඉන්න පුළුවන්. මේ ඒ සුත්‍ර ජීවීන් නිසා රෝගයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ සුත්‍ර ජීවීන් වලින් ඇති වෙන ස්මෙල් එක සමහරලාට අපිට ගඳක් විදිහට එන්න පුළුවන්.
අන්න ඒ වගේ තත්ත්වවලදී අපිට ටිකක් බෙහෙත් කරන්න අමාරුයි. මොකද ඒ සුත්‍ර ජීවීන් අපි කියන කොලොනයිස් වෙලා ඉන්නේ කියලා. ඒ සුත්‍ර ජීවීන් සම්පූර්ණයෙන්ම වෙනස් සුත්‍ර ජීවීන් කොටසකට මාරු වුණොත් තමයි සමහර වෙලාවට මේ ගඳගතිය අයින් කරන්න පුළුවන්. ඉතින් එම තත්ත්වය සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි කරන්න අමාරු තත්ත්වයක්. නමුත් ඒකට ක්‍රම තියෙනව නැත්තේ නැහැ. ඉතින් මෙම තත්වය අපි හොඳට විමර්ශනය කරන්න ඕනේ මේ කටින් ගඳගතියක් කියමු එහෙම නැත්නම් හුස්මත් එක්ක ගඳගතියක් කියමු මොකක් නිසාද වෙන්නේ කියන එක හොඳට අධ්‍යයනය කරලා තමයි බෙහෙත් කරන්න ඕනේ. ඉතින් මම පුරුදු පරිදි බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් අපි බලන්න ඕනේ ඒ කලින් කියපු කරුණු කාරණාවලින් එකක් තියනවද කියලා. එතකොට දැන් මේකෙදී භාවිතා කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන්. සමහර ඒවා තමයි මේ කට මේ සෝදන දියර වර්ග. සමහර ඒවා කට ඇතුලේ ආලේප කරන ක්‍රීම් වර්ග. සමහර ඒවා ටූත් පේස්ට් වර්ග. ඉතින් මෙතෙන්දී දෙන්න ඕන උපදෙස තමයි මේ සමහර කෙමිකල් වර්ග වලින් ඒ කියන කට සෝදන දියර වර්ග නිරන්තර භාවිතය හොඳ නැහැ. සමහර ලාට අර කටේ ඉන්න හිතකර බැක්ටීරියා හිතකර සුත්‍ර ජීවීන් වෙනස් වෙලා නැති ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක වෛද්‍ය උපදෙස් පරිදි තමයි කරන්න ඕනේ. හිතු මතයට ගෙනලා භාවිතා කරන්න එපා. ඒ වගේම තමයි කට තුල ආලේප කරන යම් යම් ක්‍රීම් වර්ග ගත්තාම එම ක්‍රීම් වර්ගත් වෛද්‍ය උපදෙස් පරිදි තමයි භාවිතා කරන්න ඕනේ. එහෙම නැතුව භාවිතා කරන්න එපා. ඒ වගේම තමයි Tamanට ගැළපෙන බ්‍රෂ් එක මොකද්ද? මේක සොෆ්ට් එකක්ද හාඩ් එකක්ද? අන්න ඒක තීරණය කරලා ඒ වගේම ගැළපෙන ටූත් පේස්ට් එකත් දන්ත වෛද්‍යවරයෙක්ගෙන් විශේෂයෙන්ම අහලා භාවිතා කරනවා ගොඩක් හොඳයි. ඉතින් මේ හේතුවට බෙහෙත් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල මොනවද තියෙන්නේ කියලා බැලුවොත් අත වශයෙන්ම එම වෛද්‍ය ක්‍රම තුලත් ගොඩාක් බෙහෙත් වර්ග තියෙනවා. විශේෂයෙන්ම කටින් දුගඳ හැමීම සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රතිකාර වර්ග තියෙනවා පොත්පත්වල දක්වලා. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රතිකාරවල සාර්ථක ප්‍රතිඵල නැති වෙලාවට අපි භාවිතා කරලා විශේෂයෙන් මම භාවිතා කරනවා මෙම දේශීය ඖෂධ වර්ග. අත වශයෙන්ම ඉතාම සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි දන්නවා මේ එක්තරා මේ රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. අපි ඒකට කියනවා සීනක්කාරම් කියලා. සීනක්කාරම් කියන රසායනික ද්‍රව්‍යය අත වශයෙන්ම මේකෙන් හදන ඖෂධ වලින් ගොඩාක් වෙලාවට මේ කට තුල දුගඳ හැමීම අර මං කිව්වේ සමහරට හේතුවක් හොයාගන්න බැරුව දුගඳක් එනවනම් අර සීනක්කාරම් වලින් හදන ඖෂධ තියෙනවා. විශේෂයෙන්ම කට තුල තියෙන ප්‍රශ්න වලට විදුරු මස් දීවෙන එක නවතිනවා. ඒ වගේම විස බීජ විදුරු මස් තුලට ගිහිල්ලා දත් නරක් වෙන එක නවතිනවා. ඒ වගේම කටින් දුගඳක් එනවනේ ඒකත් නවතිනවා. ඒ වගේ ඉතාම සාර්ථක ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තියෙනවා. හැබැයි දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලින් බෙහෙත් කරනවා නම් අපි මුලින්ම බලන්න ඕනේ අර මම කලින් සඳහන් කරපු හේතු තියෙනවද කියලා. ඒවට බෙහෙත් කරන්න ඕනේ සමහරලාට. අපි දන්නවා මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල අර විසබීජයක්ගේ බෙහෙත් කරගන්න බෑ. විසබීජ තත්ත්වයක් තියෙනවා. ඒවට බෙහෙත් කරලා ඉන්න ඕනේ. අනේ ඊට පස්සේ තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යොදන්න ඕනේ. අනේ එතකොට තමයි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ සමහර දත් බෙහෙත් වර්ග තියෙනවා. විශේෂයෙන්ම දේශීය දත් බෙහෙත් වර්ග විශේෂයෙන්ම මේ ගස්කොළන් වල පොතු වර්ග වලින් හදාගන්න ඒවයි ගොඩාක් සාර්ථක ප්‍රතිඵල තියෙනවා මේ කට ඇතුලේ ප්‍රශ්න වලට. හැබැයි මෙතනදි මතක තියාගන්න ඕන දේ තමයි සමහර වාණිජමය පරමාර්ථ වලින් කරන දත් බෙහෙත් වර්ග තියෙනවා. සමහර වෙලාවට ඉතාම අහිතකරයි. අපි දැකලා තියෙනවා සමහර කුඩු වර්ග මේ දත් වලට භාවිතා කරලා දත් වල තියෙන එනමල් එක ගිහිල්ලා ඉතාම ගැටලුකාරී තත්ත්ව ඇති වෙලා තියෙනවා. ඉතින් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තියෙන දේවල් වුණත් අද ගොඩාක් ඒවා වාණිජකරණයට ලක් වෙලා තියෙන නිසා ඒවා තෝරලා බලලා තමයි කරන්න ඕනේ. විශේෂයෙන්ම අධ්‍යක්ෂ තියෙන වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අරගෙන තමයි එම ඖෂධ වුණත් භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ මුඛය තුළින් දුගඳ හැමීම එහෙම නැත්නම් අපි කියනවා හැලිටෝසිස් කියලා. ඉතින් මේම තත්ත්වය සුව කරගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මේ ගැන පීඩා විඳිමින් දුක් විඳිමින් සිතමින් කාලය ගත කරන්න ඕනේ. කරගන්න පුළුවන්. ස්ථිරවම කරගන්න පුළුවන්. ඒක මම මෙතෙන්දී අවධාරණය කරනවා. හරි දෝෂය හොයාගෙන බෙහෙත් කරලා බටහිර වෛද්‍ය විද්‍යා ක්‍රමයෙන් බැහැ නම් දේශීය වෛද්‍ය ක්‍රමය සම්බන්ධ කරලා මේක කරගන්න පුළුවන්. බැරිකමක් නැහැ. ඒක නිසා ඒවා ගැටලුකාරී තත්ත්ව තියෙන අයට නිවැරදි මේ මඟ පෙන්වීම ලැබෙන්න ඕනේ. මගේ දැනීමේ හැටියට
ඉතිං අදත් මම අමරණා මෙඩ්සර්ව් සුවිශේෂ වෛද්‍ය විද්‍යා චැනලෙගෙන් සමුගන්නු නැවතත් හමුවෙමු අපි අලුත් මාතෘකාවක් සමග සුබ දවසක් ඔබ සියලු දෙනාට